කඩු තියෙන්නේ කැලේ කපන්න. කිනිසි තියෙන්නේ කාන්තාවන් ආරක්ෂා කරන්න. වගකිව යුතු මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාත් ඒ වගේම තව මුස්ලිම් නායකින් කීප දෙනෙකුත් කරපු ප්‍රකාශ තමයි මේවා. ඇත්තටම මේ ප්‍රකාශවලින් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාම බැරෑරුම් ආකාරයෙන් අපරාධකාරයන් ආරක්ෂා කරලා තිබෙනවා. සමස්ත මුස්ලිම් සමාජයෙන් කඩු තියාගෙන නැහැ. හැබැයි ඉතා සුළු පිරිසක් ත්‍රස්තවාදී ක්‍රියාවලට අන්තවාදී ක්‍රියාවලට ප්‍රහාරයන් දියත් කරන්න කඩු කිනිසි ඒකරාශී කරලා තිබිලා තියෙනවා. ඒකට ඒවා ඒ සුළු පිරිස සාධාරණීකරණය කිරීම තමයි මෙතනින් කළා තියෙන්නේ. මේ ප්‍රකාශවලින් කළා තියෙන්නේ. ඔබ කරන මේ ප්‍රකාශවලින් සමස්ත මුස්ලිම් සමාජයෙන් හැල් වෙනවා වගේම අර අන්තවාදී ක්‍රියා කරන, ත්‍රස්තවාදී ක්‍රියා කරන, ඒ සඳහා සූදානම් හිටපු, ඒ සඳහා ආයුධ එකතු කරපු පිරිස දිරිමත් කිරීම, සාධාරණීකරණය කිරීම ඔබ විසින් කරලා තිබෙනවා. ඒ නිසා අපි මුස්ලිම් නායකයන් ඉල්ලනවා මෙවැනි ලඳ බොළඳ ප්‍රකාශ කරන්න එපා. මේ මොහොතේ මුළු මහත් සමාජයේම ඉතාම සැකෙන් තමයි මුස්ලිම් සමාජය දිහා බලන්නේ. ඒ සැකෙන් බලන මොහොතේ ඒ සැකයේ දුර්ගිරීමේ වගකීම වැඩිපුරම තිබෙන්නේ මුස්ලිම් ජනතාවට සහ මුස්ලිම් දේශපාලන නායකත්වයට. හැබැයි අවාසනාවකට රටට විහිළු සපයන ප්‍රකාශ නිකුත් කරන දේශපාලන නායකත්වයක් බවට මුස්ලිම් දේශපාලන නායකත්වයේ පත් වෙලා තියෙන ඉතාම ශෝචනීය තත්ත්වයක්. ඒ නිසා මීට වැඩිය වගකීම මේ ඇති වෙලා තියෙන තත්ත්වේ දිහා බලලා ත්‍රස්තවාදයට අන්තවාදයට දිරිමත් නොකර වැඩෙන්න ඉඩ විවර නොකර සැක සංකාවන් දුරු කරලා සමාජයක් විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ජාතීන් අතර එකමුතුව ගොඩනැගීමේ වගකීම වැඩිපුරම තිබෙන්නේ මුස්ලිම් ජනතාවට සහ මුස්ලිම් දේශපාලන නායකයන්ට. ඕන ඒ සඳහා කැපවීමක් කළ යුතුයි. ඒ සඳහා මැදිහත් විය යුතුයි. ඒ වෙනුවෙන් පෙරට ආ යුතුයි. මේ ත්‍රස්තවාදයේ අන්තවාදයේ පරාජයට පත් කළ හැක්කේ අපි සියලු දෙනා රටක් විදියට එකට එකතු වුණොත් පමණයි. මේ ත්‍රස්තවාදයේ අන්තවාදයේ පරාජයට පත් කළ හැක්කේ ජාතික සමගිය ගොඩනැගුණොත් පමණයි. මේ ප්‍රකාශ හරහා ජාතික සමගිය ගොඩනැගීම නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ ප්‍රකාශ හරහා ජාතීන් අතර සැක සංකා ඇතිවීම, ජාතීන් අතර සැක සංකා තව තව වර්ධනය වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මුස්ලිම් නායකින්ගෙන් කියනවා අර මරාගෙන මැරෙන බෝම්බ කාර්යය බෝම්බ වලින් කරපු අපරාධය තමුන් නාන්සලා වචන වලින් කරන්න එපා කියලා අපි ඉතා ආදරෙන් ඉල්ලා ඉන්නවා.